ආයි බොවන් අද මම හිතුව කතා කරන්න ටිකක් වැදගත් මාතෘකාවක් මේ කොලෙස්ටරෝල් සම්බන්ධයෙන්. මේ ඇත්තටම තමන්ගේ ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා කෙනෙකුට සමහර ලක්ෂණ වලින් දැනගන්න පුළුවන්. අද අපි කතා කරමු මේ ලක්ෂණ මොනවද කියලා. මේ වගේ ලක්ෂණ ටිකක් වැඩිපුර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බ්ලඩ් චෙක් කරලා ලිපිඩ් ප්‍රොෆයිල් එකකින් චෙක් කරලා බලන්න ඕනේ තමන්ගේ ශරීරයේ තියෙන මේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය කොච්චරද කියලා. අද අපි කතා කරමු තමන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා පෙන්වන ශරීර ලක්ෂණ මොනවද කියලා. හાર્ට් පැල්පිටේෂන් හේවත් හදවතේ ඇතිවන අධික ගැස්ම. සාමාන්‍ය බියවීමකදී වේගෙන් දිවීමකදී හදවත වේගයෙන් ගැහිම සිදු වෙනවා. ඒත් ඔබ රිලැක්ස් එකේ ඉන්න වේලාවක වම්පස වේදනාවත් එක්ක හදවත වේගයෙන් ගැහෙනවා නම් සමහර විට එය කොලෙස්ටරෝල් මගින් රුධිර වාහිනී අවහිර වීම නිසා වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න හදවත වේගයෙන් ගැහිම ඇන්සයිටි හේවත් කාන්සාවේද ප්‍රධාන රෝග ලක්ෂණයක් වෙනවා. ලිපෝමා හේවත් මේද ගැටිති ඇතිවීම. තෙල් වලින් සෑදුණු කුඩා ගැටිති සමහා මාංශ පේශී අතර ඇතිවීම සාමාන්‍යයෙන් බෙල්ලේ අත්පාවල හා උදර ප්‍රදේශයේ මේ ඇති වෙන්න පුළුවන්. ශරීරයේ ඕනෑම ස්ථානයක මේ වගේ මේද ගැටිති ඇත්නම් රුධිරයේ ඇති මේද පරීක්ෂාවක් සිදු කරගත යුතුමයි. මොකද එය කොලෙස්ටරෝල් වැඩි මට්ටමක් පවතින බව පෙන්වන ප්‍රධාන ලක්ෂණයක් නිසා. ග්‍රේ රින් අරවුන්ඩ් ද අයිරිස් එහෙමත් නැත්නම් ඇසේ ඇතිවෙන අලු රවුම් සාමාන්‍යයෙන් වයසත් සමග මේ ඇතිවීම ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්. ඒත් ඔබ අවුරුදු 45ට වඩා අඩු කෙනෙක් නම් මේ තත්ත්වය ඇතිවීම කොලෙස්ටරෝල් නිසා ඇතිවෙන දෙයක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. yellow color bumps on the eyelids. කහ පැහැති කුඩා ගැටිති ඔබේ ඇස්පියන් වල දක්නට ලැබෙනවාද? ඒ ශරීරයේ ඇති අධි LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය පෙන්වන ලක්ෂණයක්. ඒ කහ පැහැති වීමට ප්‍රධාන හේතුව එහි කොලෙස්ටරෝල් තැන්පත් වීමයි. tingling in limbs හෙවත් අත්පා හිරිවැටීම. අධික කොලෙස්ටරෝල් මට්ටම නිසා ඔබේ රුධිර වාහිනී සිරවීමකට ලක්වීමෙන් ඔබේ අත්වලට හා පාදයන්ට නිවැරදි ඔක්සිජන් ප්‍රමාණයක් නොලැබීම නිසා එම් ප්‍රදේශ විශේෂයෙන්ම ඇඟිලි තුඩු හිරිවැටීමකට ලක්වෙන්න පුළුවන්. pain in the upper part of the spine. බෙල්ලේ පිටුපස හිස පිටුපස උරහිස ආශ්‍රිත වේදනාව දුර්වල රුධිර සැපයීමේ ප්‍රධාන ලක්ෂණයක්. ඒ බොහෝ දුරට රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා සිදුවන්නා. රුධිර සැපයීමේ විශාල වශයෙන් අඩු වූ විට කරකැවිල්ල ඇතිවීම පවා සිදු විය හැකියි. fatigue and excessive emotions. අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසා ඔබට ආහාර ජීර්ණ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපහසු වෙනවා. එම නිසා නිතර ඇතිවන මහන්සිය අධික කොලෙස්ටරෝල් වල ලක්ෂණයක් වීමට ඉඩ තියෙනවා. ඒ වගේම නිතර නිතර වෙනස් වන මානසික තත්ත්වය, මානසික ඒකාග්‍රතාවයේ බිඳ වැටීම, මතකය අමතක වීම සහ තවත් මානසික ගැටලු අධික කොලෙස්ටරෝල් වල ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේම කොලෙස්ටරෝල් ප්‍රමාණය අපේ ජාන අණුව තීරණය වෙන්නත් ඉඩකඩ තියෙනවා. සෑම 500කින්ම එක්කෙනෙක් වැනි ප්‍රමාණයක් ජානමය කොලෙස්ටරෝල් තත්ත්ව ඇති විය හැකියි. ඔවුන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට අනුගත නොවීමෙන් ඉක්මනින්ම බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය හදවතට පමණක් නොවේ. පාද කෙරෙහි ඇතිවන බලපෑම පෑඩ් හෙවත් පෙරිෆෙරල් ආටරියල් ඩිසීසස් ලෙස හඳුන්වනවා. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ පාදවල ඇතිවන වේදනාවයි. පාදවලට නිවැරදි රුධිර ගමනාගමනයක් නොලැබීම හේතුවෙන් පාද ආශ්‍රිත වේදනාව විශේෂයෙන් ඇවිදීමේදී පාද වේදනාවට පත්වීම දැකිය හැකියි. ඒ වගේම සමේ ඇතිවන වෙනස්කම් ඔබේ සමේ තැන් තැන් වල තද රතු පැහැය හෝ නිල් පැහැයට හැරී නම් ඒද කොලෙස්ටරෝල් නිසා යහපත් රුධිර ගමනාගමන ඇති නොවීම හේතුවෙන් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම යටිපතුල් නිතර නිතර සීතල වීම, රාත්‍රී කාලයේ කෙන්ඩා පෙරලීම සමහර විට අධි කොලෙස්ටරෝල් නිසා පාදවල ඇතිවන ලක්ෂණ වෙන්න පුළුවන්. මම ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්නම් බෙහෙත් නැතුව ආහාරවලින් කොලෙස්ටරෝල් නැති කරගන්න ආකාරය. සාමාන්‍යයෙන් අධි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවා නම් ශරීරයේ පෙන්වන ලක්ෂණ ගැන තමයි අපි කතා කරේ. මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයත් පෙන්වුම් කරනවා නම් හරිම ලේසියෙන් බ්ලඩ් රිපෝට් එකක් අරගෙන බලන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්නුන් ලිපිඩ් ප්‍රොෆයිල් එක මේකේ තියෙනවා HDL කොච්චරක් තියෙනවද, LDL කොපමණ ප්‍රමාණයක් තියෙනවද, අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඔයගොල්ලෝ ටේකින් බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙවැනි ලක්ෂණ තියෙන කෙනෙක්
කොලෙස්ටරෝල් මට්ටම මැන බැලිය යුතුමයි. ඉතින් මම හිතනවා අද දවසේ ඔයගොල්ලෝ මේ ලබාගත් දැනුම තමන්ගේ ශාරීරික නිරෝගීකම වෙනුවෙන් පාවිච්චි කරයි කියලා. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ වලින් හමු වෙනතුරු ඔබ සැමට නිරෝගීමත් සුබ දවසක්.